හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. අනේ මම අම්මා කෙනෙක් වෙන්න යනවා. මේ වචනය දවසක හැම කෙල්ලෙකුගේම කටින් පිටවෙනවා. ඒ පිටවෙන්නේ අපමණ වූ සතුටකින්. ඒත් ඔබ මොහොතකට හිතන්නකෝ අම්මා කෙනෙක්ගේ දරුදුක මොන වගේද කියලා. කතාවට නම් කියන්නේ ඒක මිල කරන්න බැහැ කියලා. ඔබ ඔබගේ අම්මගේ බඩට ආපු දවසේ ඔබගේ අම්මන් ඔය වචනෙම කියන්න ඇති. අපි මෙහෙම කියන්න හිතුවේ මුහුණු පොතේ හුවමාරු වෙන හද කම්පා කරවන ඡායාරූපයක් නිසායි. මේ අම්මගේ පුතා මොකක් හරි දෙයකින් මෙලව හැර යන්න ඇති. නමුත් බලන්න ඇයගේ ආදරය පටාචාරාවක මෙන් වැළපෙනවා. ජීවයක් නැති පුතාගේ ෆොටෝ අලවපු ලයිට් කණුව බදාගෙන අපේ අය කෝච්චිවලට බෙල්ල තියනවා, වහබොනවා, බෙල්ලවල දාගන්නවා. එක්කෝ ආදරය නැති උන නිසා, නැතිනම් විභාගෙ ෆේල් වෙලා, එහෙමත් නැතිනම් ෂණික කෝපයට. බලන්න ආදරණීය යාළුවේ, මේ අම්මා වගේම තමයි ඔබේ අම්මන් ඔබ නැති දවසක ඔබ අකාලයේ ගියොන් වැළපෙන්නේ. ඔබ තීරණයක් ගන්න කලින් මොහොතක් හිතන්න. මං වෙනුවෙන් කවුරු නැති උනන් මගේ අම්මා තාත්තා බිරිය අයියා අක්කා නංගි මල්ලි නැතිනම් පන්සලේ හාමුදුරුව හරි ඔබ වෙනුවෙන් ඉන්නවා කියලා. මේ ෆොටෝ එකට මෙච්චර ටිකක් කිව්වේ මට මේ අම්මගේ වේදනාව දැනුන නිසයි. දැන් මං කියන්නම් මුහුණු පොතේ මේකට තිබ්බ සටහන. අම්මා කෙනෙන් දහදුක් විඳලා උඹලව හදන්නේ යකඩ හීන කියලා ලබ්බක් ඔළුවට ගහගෙන CPR ටැකර් කියලා හිතලා CT100 වල පල්සර් වල ගිහිල්ලා මැරෙන්න නෙවෙයි. මලගේ දවසට උඹව ෆෝම් කරපු යාළුව ඇවිල්ලා බයික් වල වෙනම ආතල් එකක් ගත්තට උඹේ අම්මගේ දුක ඉවර වෙන්නේ නැහැ. මේක දකින උඹලවන් හිතට ගනින් ජීවිතය කියන්නේ මොකක්ද කියලා. මේකට අදාළ උන් රෙද්ද උස්සන් එන්න එපා. ඇත්තම කිව්වේ එකෙක්ට හරි තේරුම් ගන්නයි. හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්.